දැන් මේ ඔබතුමා කිව්ව මේ ගුණෝදර මහත්තයත් කියපු කරුණ වලට වඩා මේ අධ්‍යක්ෂීමෙන් මම අපි මාධ්‍යකාරයෝ විදිහට තොරතුරු හොයාගෙන යනකොට ඌටත් වඩා හාත්පසින් වෙනස් තත්වයක් තියෙනවා පහුගිය කාල පරිච්ඡේදයේ තුල ලංකාවේ අමත් බෞද්ධ නමුත් මේ ඇත්ත කතා කරන්න ඕන ගමේ පන්සලේට දානය දීම අවම වුණා මිනිස්සු ඒ බෞද්ධ භික්ෂුවගේ හැසිරීම හා භාවිතය නිසා ඇතැම් භික්ෂූන්ගේ මේ නිසා නගරේ මිනිස්සු බහුතරයක් මේ ආරාම කියන්නේ කැලෑබද හොඳ භික්ෂූන් ඉන්නවයි කියලා විශ්වාස කරලා ඒ භික්ෂූන් සඳහා දානය ලබා දීමේ ක්‍රමයක් ඇතුණා මේ නිසා මේ ප්‍රවර්ධනයේ කුච්චර දුරටද කියනවා නම් එක දවසකට 10 දෙනෙක් විතර දානය දෙන්න සූදානම් ඒ වනගත තැන්වලට හැබැයි ඒවැදී මාස 6ක් විතර පහු කරලා දෙන්නේ දිනයක් ඒ දිනේට අපි නොදන්නා දේකුත් සිද්ධ වෙනවා මොකද්ද එක දිනේට උදේ දානේට 10 දෙනෙකුට විතර දෙනවා බාර වැඩසටහන දියත් වෙන්න ලං වුණාම ඒ වනගත භික්ෂුව කෝල් කරලා කියනවා ඔබතුමා කොළඹ නම් ඉන්නේ කරදර නම් ඔබතුමා මේකට මේ ගිනුමට රුපියල් 25000ක් දාන්න ආවම උයන මිනිස්සයට රුපියල් 10000ක් 2000ක් දෙන්න ඉතින් මේ තුල දැන් මේ මං මේ අත්දැකීමක් කියන්නේ නැට මේක නිසා මම නමුත් මේකේ මොකද්ද එහෙම කියන්න මේ ශ්‍රද්ධාවෙන් කරන වැඩේ අමාරුයි මට සංකීර්ණ වැඩ කටයුතු නමුත් මම මේ දිනේට ගියා ගියාම ගිහිල්ලා අපිට උයන්නවත් පහසුකම් දුන්නේ නැහැ ඒ කියන්නේ උයන පහසුකම් දුන්නේ නැහැ හරි අමාරුවෙන් ඒ වැඩේ කරේ උදේ දානේ පිළියෙල කරලා අපි යනකොට 6 ගොල්ලක් දානය ගෙනල්ලා තිබුණා ඒ විදිහටමයි දවල් දානිටත් එතකොටත් ඒ දවල් දානිටත් 4 ගොල්ලක් ඇවිල්ලා හිටියා මං අර වැඩ කරන මිනිස්සෙන් ඇහුවා මොනවද කරන්නේ ආ අපි ඒකයි ඔය සත්තුන්ට දානවා මේ කරනවා අන්න ඒ විදිහට තමයි මේ බෝග් කිරීම වර්ධනේ උනේ කැලෑබද තත්ත්වය මේ නගරයට වඩා කැලෑබද දැනට සිදු වෙමින් තිබෙනවා ඉතින් මේ තුන්වෙනි හැකින් පරිසර අමාත්‍යාංශයේ ක්‍රියාත්මක විය යුතුයි කියලායි මම දකින්නේ මේ වගේ සංසිද්ධීන් තමයි මේ තෙවෙනි හැකින් බලලා නිරීක්ෂණය පරීක්ෂණය කරන්න ඕනේ සැබවින්ම මේක මේ දැන් වඳුරු රිලව් උවදුර
දැන් ගම් නියම් ගම් පුරා ව්‍යාප්ත වෙලා වගා හානි කරමින් විනාශයක් වෙනවා. මට තව ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ පස්සේ ඔබතුමා උත්තරේ දුන්නාට පස්සේ මම ඔබතුමාලා කියන්නම්. Yeah.